සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී අපි පොලිස් මූලස්ථානට ආවා. ඒට හේතුව තමයි ඉරාන් වික්‍රමරත්න කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. ඒට හේතුව තමයි පහස්කු පෙරහරේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට අරන් ඉන්න සැකකරුවන්ව නිදාස් කිරීම සඳහා ඔව් පාර්ලිමේන්තු ඇතුළත තුල කතා කරනවා. අපි අහනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මෙවැනි මිනිසුන් යවන්නේ මේ යම් කිසි චෝදනාවට ලක් වෙච්ච මිනිසුන් නිදාස් කරන්න කතා කරන්නද නැත්නම් රට හදන තැන ඉන්නද? හැබැයි අපිට පේනවා මේ පාසුක ප්‍රහාරයේ සිද්ධියට වග කියන්න ඕන සමහරක් නීතිඥයෝ මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අරන් ඉන්නේ. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවැනිම සැකකරුවෙක් නිදොස් කොට නිදාස් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම. ඉතින් ඒ හිස්බුල්ලගේ මේ රටේ ඉන්න රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලිව. එතකොට අපි අහනවා මේ රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලිව ආරක්ෂා කරන්නත්, එතකොට ඒ රිෂාඩ් බදුරුදීන් මල්ලි සමග අත්අඩංගුවට ගත්ත නීතිඥවරයාව ඔව්ව නිදාස් කරගන්නත් කටයුතු කරන්න කතා කරන පාර්ලිමේන්තුවේ මේ ඉරාන් වික්‍රමරත්නට තියෙන අයිතිය මොකද්ද? එහෙනම් අපි අහනවා ක්‍රිස්තියානි සමාජෙන්, ක්‍රිස්තියානි කතෝලික ජනතාවෙන් අපි අහනවා ජේසුස් වහන්සේව පාවා දුන්නු එවැනි චරිතයක් තමයි මේ නූතන ජුදාස් වැනි චරිතයක් තමයි මේ ඉරාන් වික්‍රමරත්න කියන්නේ. ඒක නිසා අපි කියනවා මෙවැනි මිනිසුන්ව පාර්ලිමේන්තුවට එව්වට ඇත්තටම ජනතාවට ගහන්න ඕනේ මේ මිනිසුන්ව පාර්ලිමේන්තුවට. ඒක නිසා අපි කියනවා මේ රට තුල මේ අන්තවාදී සිද්ධි සම්බන්ධව අන්තවාදී කල්ලි කණ්ඩායම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කතාබහට ලක් වෙනකොට ඒ අය අත්අඩංගුවට ගන්නකොට සමහරක් අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසින් නිදාස් කරා. හැබැයි අපි අහනවා ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉරාන් වික්‍රමරත්න කියනවා සානි අබේසේකර සම්බන්ධව. සානි අබේසේකර කියන්නේ වෘත්තීය මට්ටමෙන් ක්‍රියා කරපු නිලධාරියෙකු. ඔව් අපි දැක්ක සානි අබේසේකර වෘත්තීය මට්ටමෙන් ක්‍රියා කරපු ආකාරය රංජන් රාමනායකගේ ගෙදර වලන්ටික හොදන්නම් කිව්වනේ. ඒක තමයි මේ සානි අබේසේකරගේ වෘත්තීය. නැත්තම් වෙන වෘත්තියක් තිබෙන සානි අබේසේකර. සානි අබේසේකරලා තමයි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම විනාශ කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූණේ දැලි ගැවුවේ සානි අබේසේකරලා. ඉතින් එවැනි චරිත, ඒක නිසා සානි අබේසේකරලා වැනි මිනිස්සු කරපු නොහොමිනා ක්‍රියා නිසා අද හිරගෙවල් වල දුක් විඳින ඕනතරම් මිනිස්සු ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් සාධාරණේ වෙන්න ඕනේ. ඒක නිසා ඒ සාධාරණ ඉෂ්ට වෙන තෙක් අපි බලන් ඉනවා මේ වෙනකොට කල් වැඩි. ඒක නිසා අපි අහනවා ජනාධිපතිතුමාගේ මේ පාසු ප්‍රහාර සිද්ධියට සම්බන්ධව මේ රිෂාඩ් බතුරුදීන්ගේ මල්ලිව නිදහස් කරමු. එතකොට ඊයේ දිනේ දැක්කා විදුර වික්‍රමනායක කියනවා, ඒ කියන්නේ මේ ආණ්ඩු පක්ෂේම ඉන්න සමහරක් මන්ත්‍රීගොල්ලෝ ඇමතිගොල්ලෝ මේක විවේචනයට ලක් කරනවා. එතකොට මේ වෙනකොට සිය දෙනෙක් අසංගත ජනාධිපතිවරයාට බාර දෙනවා. අපි අහනවා එතකොට විදුර වික්‍රමනායක කියනවා මේකේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට යෙලින් ඉන්න පොලිස්පතිතුමා, පොලිස්පතිතුමා ඉන්නව රටේ ආරක්ෂක ලේකම්තුමා, ඒ ආරක්ෂක ලේකම්තුමාට යෙලින් ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරයෙක්, ඒ රාජ්‍ය අමාත්‍යවරයාට යෙලින් ඉන්නව තවත් ඇමති මණ්ඩලයක්. ඉතින් මේ ඇමති කට්ටිය තමයි සම්බන්ධතාවය තියෙනවා කියන්නේ රටේ ජනාධිපතිත් එක්කත් අගමැතිත් එක්ක. එතකොට මේකට කවුද වග කියන්න ඕනේ කියලා එතුමාම අහනවා. එතකොට අපි අහනවා ඔච්චර ආණ්ඩු පක්ෂ ඉන්න ඔබතුමන්ලා අහනවා නම් කවුද මේකට වග කිය යුත්තේ කියලා රටේ ජනතාවත් අහනවා ඔබතුමන්ලගෙන් කවුද ඇත්තට මේකට වග කිය යුත්තේ රටේ ජනතාවද වග කියන්න ඕනේ මෙවැනි සිද්ධිවල. ඒක නිසා මේ ඇවිල්ලා ඔබතුමන්ලගේ ආණ්ඩුව තියෙන්නේ ඔබතුමා නිකන් විපක්ෂයේ ඉඳගෙන කතා කරනවා ඒ කතා කරන්න එපා. ඊයේ දිනේදී අපි දැක්ක පිවිතුරු හෙළවුරු මෙනුත් මෙතනට ඇවිල්ලා පැමිණිලි දානවා. අපි අහනවා උදේ ගම්මන්පිල මහත්මයාලගේ ඔබතුමන්ලගේ ආණ්ඩුව තියෙන්නේ ඔබතුමන්ලා මේකේ ඉන්න අමාත්‍යවරු, ප්‍රබල අමාත්‍යවරු ඔබතුමන්ලට අයිතියක් තියෙනවා. එනම් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොහොමද මේ පුද්ගලයා නිදහස් කරේ කියලා හොයන්නේ? ඒකට කමිටුපත් කළා මාස 6 7ට ඇද ඇද ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ දැන් පාස්කු දැන් දීර්ඝ ටෙලිනාට්‍යයක් කියලා තියෙන්නේ. කොටස් වශයෙන් දවස ගාන එක එක කොටස යනවා විතර මේ දීර්ඝ ටෙලිනාට්‍යය තාම අපරාධයක් කරපු පුද්ගලෙක් නැහැ. මේකට වග කියන්න කිරිසක් නැහැ. දැන් අපි අහනවා මෛත්‍රීපාල සිරිසේන නෙමේ නම් මේකට වග කියන්න ඕනේ පොලිස්පතිවරයා කියලා. පොලිස්පතිවරයා නෙමේ නම් වග කියන්න ඕනේ මේකේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. එහෙනම් මේ තුන්දෙනාම අත්අඩංගුවට අරගෙන පුළුල් විමර්ශනයක් කරනවා. හැබැයි මේ රටේ පුළුල් විමර්ශන කර කර ගිය හැමදාම කියන්නේ දවස ගානේ කල් යනවා. දවස ගානේ පාස්කු නාට්‍යයත් කල් යනවා. මේක තමයි ඒක නිසා මේ රටේ ජනතාව ස්වභාවයෙන් දැනීමක් හා ජනතාව ඇඳවීමක් තමයි මේ කරන්නේ. ඒ නිසා අපි අහනවා යහපාලන රජය එපා කියලා තමයි මිනිස්සු ප්‍රතික්ෂේප කරලා යව්වේ. අපි අහනකොට යහපාලන රජයට වැඩිය පහත් රජයක්ද දැන් මේ තියෙන්නේ? තුනෙන් දෙකේ බලය ඉල්ලුවා. තුනෙන් දෙකේ බලයට සරිලන විදියට මිනිස්සු ඊට හිතාගන්න බැරි විදියට මිනිස්සු ජනතාව මනාපය පළ කරා. ඒ ජනතාව කැමත්ත තියෙන මේ තුනෙන් දෙකේ බලය ගන්න ආණ්ඩුව පස්සේ මේ රටේ ජනතාව උමනා විදියට වැඩ කරන. ඒක නිසා ජනතාවට උමනා විදියට වැඩ කරන්න බැරි නම් මේ ආණ්ඩුවටත් සිද්ධ වෙන්නේ gedare යන්නේ. ඒක නිසා අපි කියනවා වත්මන් ජනාධිපතිවරයාට මේ සම්බන්ධව විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඔබතුමා ගමෙන් ගමට යනවා වගේ ඔබතුමා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළට ඇවිල්ලා මේකේ ඉන්නවත් තවත් සාහනීය අපේක්ෂකලවින් දූෂිත නිලධාරීන්, අන්නේ නිලධාරීන් ජන විමර්ශනය කරන්න ඕනේ. ඔබතුමා ගමෙන් ගම ඇවිදලා ගමේ ප්‍රශ්න විතරක් නෙවෙයි
රටේ දැවෙන ප්‍රශ්න තමයි මේ ආරක්ෂක පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් රාජ්‍ය ආයතනවල මෙවැනි තැන්වල මෙවැනි දූෂිත නිලධාරීන් ඉන්නවා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක නිසා අපි කියනවා මේ රටේ ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධව සොයා බලන්න ඕනේ ඊට වැඩිය පුළුල්. මේ හේතුව මත තමයි මේ අපරාධකාරයන් නිදහස් වෙලා යන්නේ. දැන් අපි ඊයේ දිනේ දැක්කා සමහරක් විදේශ රටවල් වලින් අරාජකාරයන් මුදල් ගෙන්නලා මේ රටේ හදපු ශාරියා විශ්වවිද්‍යාල ඉස්බුල්ලා ගැන ප්‍රධාන වශයෙන්ම කියවෙනවා. පෞද්ගල කාලේ ඉස්බුල්ලා ගැන කියවන හැම දේ වෙන තේ. ඉස්බුල්ලා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉස්බුල්ලා ගැන සද්දයක්වත් නැහැ. ඒතකොට අපි ආනෝ රවුෆ් හකීම්ලා කරපු දේවල් ඒ අපරාධ ගැන හොයන්නේ නැද්ද? ඇයි මේ අයට නිදාස ඉන්නේ? ඒතකොට අපි ආනෝ අපි දැන් මොන ආණ්ඩුවක්ද වස්තර ගන්න ඕනේ මේ රටේ නීතිය ක්‍රියාත්මක ඔබතුමාලටත් බැරි නම් ඔබතුමාලෙන් පස්සේ ආයි ඔන්න ඊට පස්සේ 2025 සජිත් ප්‍රේමදාස හොඳ රටක් හදනවා කියලා සජිත්ත් දෙන්න බෑ. ඊට පස්සේ සජිත් ඔන්න කිව්වම පස්සේ කියන්නේ ආපහු මේ රාජ්‍ය සුපරාණුම මේ රට හදන්න ආපහු බාර දෙයි. දවස ගානේ ඔලු ගෙඩිය මාරුවේ පෞල් සංස්කෘති වල මේ රට බෙදෙනවා විතර රටාව බෙදෙනවා විතර. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතාව හැමදාමත් අසරණයි. ඒක නිසා අපි කියනවා එළව පොල් පෙන්නපු ආණ්ඩුවටත් ඊට කලින් දෙව්ලෝ පෙන්නපු ආණ්ඩුවටත් අපි කියනවා මිනිස්සුන්ට වහාම මේ රටේ මේ ජනතාව බලන් ඉන්නේ මේ රටේ මේ පාසුකු ප්‍රහාරයේ සිද්ධිය විතරක් නෙමෙයි. මහා බැංකු බැඳුම් කරේ මුදල් වංචා කළ රට පැන්න පුද්ගල කෝ ජාත්‍යන්තර පොලිසිය දාලා අල්ලනකෝ මාළුකු වැඩකාරව ඉන්නකෝ කෝ තාමත් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒක නිසා අපි ආනවා මේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කාපු ජනතාව විහිං විනාශ කළ බෝම්බ පුපුරලා මරපු මේ අයට වහාම දඬුවම් දෙන්න මොකද පෞද්ගල කාලේ අපි දැක්ක හිටපු යුද අමුදාපතිවරයා කියනවා මේ පාසුකු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කරනකොට දේශපාලන වශයෙන් බලපෑම ආව දේශපාලකයෝ පිටපස්සින් නම් මේවා කරන්න එපා කියලා කිව්වගේ ගෙන්නන්න හිටපු යුදම්දාපතිය මහේස් සේනානායක මහත්තයා ගෙන්නලා අහන්න කවුද මේව කරේ රටේ ජනතාව කියන්න තියන්න ප්‍රසිද්ධිය කතා කරන්න මේව කතා කළ මොන ඇමතිද මොන මන්ත්‍රීවරයාද මේවට බලපෑම් කරේ කියලා අහන්න. ඒක නිසා අපි කියනවා සමහරක් වෙලාවට අපිට දැන් පැහැදිලිව පේනවා මේ රටේ ඉන්න ඇමතිගොල්ලන්ගේ කුණු හොදන්න මේ උත්තරීතර ආයතනවල පොලිස් නිලධාරීන්ව පාවිච්චි කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට කියාගන්න දෙයක් නැහැ. හැබැයි අපේ රටේ ජනතාවට කියනවා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට බය ඉන්න එපා. පොලිස් ප්‍රතිවරයාට බය ඉන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල ඉන්න අයට බය ඉන්න එපා. වනින්න ඕනේ ඒ නිලධාරීන්ව දේශපාලන අතකොළුවක් කරගත්ත දේශපාලකයන්ට. මේ දේශපාලක තමයි මේ නිලධාරීන් කූපඩ වගේ නඩවන්නේ. ඒ නිසා ඒ නිලධාරීන් කිසිුත්තක් නැහැ මේක. ඒ නිසා අපි කියනවා රටේ ජනතාවට මේ රටේ පොලිස් නිලධාරීන්ව නටවන්නේ දේශපාලකයෝ. අනිකුත් සියලුම දෙනා නටවන්නේ දේශපාලකයෝ. දේශපාලන ක්‍රමයයි වෙනස් කර යුත්තේ. ඒ නිසා නිලධාරීන්ට බැන බැන ඉඳලා තීරුමක් නැහැ. මේ සියලුම දේවල් කරන්න තියෙන දේශපාලක කියන දේ ඇවිල්ලා මාධ්‍යට කියන්න විතරයි. ඕක තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිව පේන එක අපි අද මේ පැමිණිලා වාර දෙනවා. බලමු මේ පුද්ගලයාට අනිවාර්යයෙන්ම ඉතිරි ක්‍රියාත්මක වෙයිද කියලා.